හල්ලෝ ගුඩ් මෝනිං ළමයි. ඉතින් ඔන්න අදත් මා හිතුවා ඩිය බ්ලොග්යක් ගේන්න කියලා. හැබැයි ඇක්චුවලි උදේ නෙමෙයි, ඇක්චුවලි ඊයේ රෑ මං ඊමේල් එකක් දැක්කා ඔෆිස් එන්න කියලා දාලා තිබ්බා. ඉතින් ඐ ඇම් ගෙටින් රෙඩි ටු ගෝ ටු ඔෆිස්. හැබැයි ඉතින් අර නෝමලි යනවා වගේ උදේ පාන්දර නෙමෙයි. ඒක නිසා ඐ ඇම් සෝ ග්ලෑඩ් ඇන් ඇයි රියලි හෝප් පෑ දෙක තුනකින් මට අවු වෙන්න පුළුවන් වෙයි කියලා. බිකොස් ඔෆ් ඩේ එකටත් අර ඔෆිස් එන්න කියලා දාලා තිබ්බා. එන මූඩ් කචල්නේ අනේ. කොහමහරි ඉතින් දැන් ඉතින් ඔෆිස් යන ලෑස්තින. ඇක්චුවලි මම ප්ලෑන් කරන් හිටියේ 10ට එළියට බහින්න කියලා. බත් දැන් වෙලාව 10:10. ඊට පස්සේ හිතුවායි කැබ් එකක් දාගෙන යනවා එක්කෝ නැත්නම් මෙට්‍රෝ එක ගිහිල්ලා යන තමයි ප්ලෑන් එක නම් තිබ්බේ. බට් බලමු ඉතින් තාම ලෑස්ති වෙනවනේ. නාලේ ඉවර වෙලා අනිවාර්යෙන් යූස් කරනවා සීරම් එකක්. ෂෝක් එකට මං මේ සීරම් බොටල් එක උඩ තමයි දැන් මේක තියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සීරම් එක දාගෙන ඉන්න. මෙන්න මේක තමයි ළමයි යූස් කරන්නේ. ගානිය එකේ මොයිස්චරයිසින් හෙයා ෆුඩ් එක. දැන් මං අද වෙලා යන නිසා ගෑවේ නැහැ. කන්ඩිෂනර් නෝමලි කන්ඩිෂනර් එකක් ගාලිවරලා මේක නිකන් ලීවෝන් එකක් විදිහට තමයි යූස් කරන්නේ. ඒකට ඇක්චුලි සෑහෙන්න මේ මගේ අර හෙන ඩ්‍රයි ගතියක් තිබ්බා. ඒක සෑහෙන්න එක මේ අඩු වුණා ඒ ඩ්‍රයි ගතිය ගැලා. අනේ මේ ඔටෝ බෙදෙන පාට් එකක්. පස්සේ අමතකම නොකර ගන්න මෙන්න මේක මේ මගේ සන්ස්ක්‍රීන් එක. ඒක ගෑප් නැතුව එළියට බැස්සහම නිකම් මොකක් හරි අඳින්න අමතකුණා. මස්කාරා එක චුට්ටක් ගමු. අයිබ්‍රෝස් නම් ළඟදී හැදුවෙත් නෑ ළමයි. හදන්න යන්නේ හිටියේ අද. ඉතින් හදන්න යන්න වෙලාවක් සෙට් උනේත් නැහැ. ඊට පස්සේ ෆයිනල් තින් මගේ ලිප් බාම් එක. ලිප්ස්ටික් එක මේ දවස් ටිකේ ගන්න නැහැ ළමයි. මොකද මගේ ලිප් ලයිනර් එකක් මට ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක ගන්න නැහැ. දැන් ඊට පස්සේ පර්ෆියුම්. ඊට පස්සේ මේකත් ගන්නවා. මේක දැම්ම මෙහෙමනේ ගෑවේ වුණාට බ්ලේසර් එක දැම්මෙන් පස්සේ තයි පොඩ්ඩක් ගාඩ්න ඕනේ නැත්තම් මෙහෙම බ්ලේසර්ස් ගන්න යනකොටත් මට මෙන්න මේ ප්‍රශ්නේ ආයේ නානේ. ජීන්ස් වලට ප්‍රශ්නේ තියෙනවානේ. ඉන හරි යනකොට කකුලි දිග මදි, කකුලි දිග හරි යනකොට ඉන ලොකු වැඩි. අනේ ඒ වගේ සීන් එකක් මෙහෙ බ්ලේසර්ස් වලටත් තියෙනවා මට. මගේ ෂෝල්ඩර්ස් බ්‍රෝඩ් නිසා මට මෙහෙන් හරි යනකොට බ්ලේසර් එක හෙන පප සයිස්. බ්ලේසර් එක ඇඟෙන් හරි යනකොට මට ෂෝල්ඩර්ස් වලින් මදි. ඉතින් දැන් මේ මේක එහෙම හෙන ලොකු සයිස් එක ෆයිනලි ගවන්නේ. අර මෙහෙ දැන් ලොකුට අඳින නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. බට් ඒ වුණාට අර හෙන ෆිටින් නැති වුණාම මේ හෙන අවුල අවුල. ඔකේ ළමයි, එහෙනම් ලැස්ටි. ඊට පස්සේ එහෙනම් දැන් අපි ඉතින් මේක තමයි මගේ ඔෆිස් අවුට්ෆිට් එක අද දවසට. ඉතින් දැන් මම මේ බෑග් එකේ යන්නේ. මං ඒත් කල්පනා කරා අනේ අද මේ මීටින් එක කැන්සල් වෙනවා නම් හරි ෂෝක් කියලා. හැබැයි ළමයි මේ මීටින්ස් එහෙම කැන්සල් වෙන මීටින්ස් නෙමෙයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් යන්නම ඕනේ. ඉතින් මේක අනිත් එක සැටර්ඩේ වැටිච් එක තමයි මට හරිම අවුල්. කොහොම හරි ඉතින් ඊට පස්සේ මෙට්‍රෝ එකට ඉක්මනටම ගිහිල්ලා දැන් ගොඩක් පරක්කුත් නිසා මං ඒත් හිතුවා මෙට්‍රෝ එකේ පුළුවන් තරම් දුරක් ගිහිල්ලා ඊට පස්සේ ටැක්සි එකක් ගන්නවා කියලා. මොකද 11ට ඉන්නත් ඕනේ. හැබැයි දැන් මම හිතන්නේ ඔය මේ වෙලාව 10 මාට විතර වගේ ඇති. ඉතින් මං හිතුවා 10:45 විතර වෙනකම් මෙට්‍රෝ එකේ ගිහිල්ලා ඊට පස්සේ ටැක්සි එක ගන්නවා කියලා. හැබැයි ළමයි ටැක්සි එක ගත්තත් හරි ඒ මනුස්සයා ටර්න් එකක් වරද්දලා තව කිලෝමීටර් 10ක් විතර වගේ මට එක්ස්ට්‍රා යන්න වුණා. ඉතින් ඒකත් හරෝගෙන එද්දි මරු වැඩක් වුණා. මං හිතුවේවත් නැති දෙයක්. මං ඉතින් ඊයේ ඉඳන් හිතේ හිටියේ අනේ මේ මීටින් එක කැන්සල් වෙනවා නම් කියලානේ. කොහමද ඊට පස්සේ මං ඒක හිතින් අතෑරිය. එහෙම වෙන්නේ නැති නිසා මේ වගේ මීටින්ස්. ඒත් ප්ලොට් ට්විස්ට් ළමයි, මීටින් එක කැන්සල් කියලා මට කෝල් එකක් ආවා. හැබැයි මම ඔෆිස් එකේ දොර කඩ ගාව තමයි හිටියේ ඒ වෙලේ. ජුලි වැඩක් වුණා ළමයි. මන්ද මේ මෙහාට එන ගමන් හිත හිත හිටියේ මේක කැන්සල් වෙන්න කියලා ඉවරවල. ඇන් දෙන් මෙතනට තව මම යන්න ඕන ලොකේෂන් එකට තව විනාඩි 5යි තියෙන්නේ. කෝල් එකක් ආවා වැඩි කැන්සල් කියලා ඉවරවල. ගෙදර යනවා. හැබැයි පට්ට ගානක් ලොස්. මොකද මේ
ඉස්සෙල්ලම යෝක තමයි අද දවසේ ප්‍රූෆ් එක ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වැඩ කරනවා කියලා. ඉතින් මං හිතෙන් අතර්ලේ හිටිය නිසා මට තවත් සතුටුයි, මොකද මං හිතන්නෙම නැති විදිහට මේක ඒ විදිහටම වෙච්ච නිසා. ඉතින් සතුට වැඩිකමට මං ආවා අපේ ගෙවල් ළඟ තියෙන චයිනීස් කඩේට බෝබා හේකුයි තව මොනා හරි කන්න අරන් යන්න කියලා. ගෙදර කෑම හදලා තිබ්බේ. ඒ වුණාට ඉතින් this is time to celebrate, right? ඉතින් ඒක නිසා මම ගත්තා කෑම දෙක තුනක් අරගෙන ඉවරලා ආයේ කට්ට අවුවේ ගෙදර ගියා. මද වෙච්ච හරියක් අන්තිමේදී ඉතින් ආයේ කෑමත් අරගෙන ඇක්චුලි කෑම තිබ්බ බිකස් මම ඉන්නේ කියුවා දැන් අද යන්න තියෙන නිසා. නෝමලි සැටර්ඩේස් වලට එහෙම වර්ක් ෆ්‍රොම් හෝම් සෙට් එක නම්කත් එහෙම එළියට යන්න වෙන්නේ නැහැ. බට ඉතින් අපි යන්න සෙට් එක නිසා මම ඉන්නේ කෑමත් හදුව බද්දෙන ගෙන් එළියට ගියේ ඒකේ සුෂි ටිකක් ගත්තා. සෝ එහෙනම් යා ගෙදර යා. සතුටු එක නිකන් ඔන් ද ස්පොට් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වැඩ කරපු වගේ සීන් එකක් උනේ. ඒ තින් එවනට ඉතින් අපරාදේ බිකස් ටැක්සි ෆෙයා එක සෑහෙන ගණන් ගියා. කමෙන් එක අපි බලමු ටොක් එක දාලා ඉවර වෙලා එකටත් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් වැඩ කරයිද කිල්විල රීඉම්බර්ස් කරගන්න. සෝ කමෙන් එක උදේ ලෑස්තිලා ගියේ එකත් හොඳයි, නැත්නම් I'll be bed rotting the whole day because ඊයේත් මට ඔෆ් ඩේ එකක් තිබ්බා, බට් පොඩි වැඩ වගේ තිබ්බ කරගන්න ඔෆිස් එකේ. වර්ක් ෆ්‍රම් හෝම් සෙට් උනේ ඒක නිසා. And then ඒ වැඩ ටික ගොනායින් පස්සේ the whole day I was just on bed. ඒ කියන්නේ මම මෙලෝ දෙයක් කරේ නැහැ, like I didn't feel like doing anything. ඒ වෙලේ හැනම නිකම් ඩිප්‍රෙස්ඩ් වගේ සීන් එක මන් දන්නේ. ස්පෙෂලි මේ බිකස් ඇයි වස් තින්කින් ගෙදර හිටිය නම් බුෆේ යන්න තිබ්බා, මිත් එක්ක එහි මෙහෙ යන්න තිබ්බා. ඇම් මිසින් දැට්. සෝ මම හිතන්නේ ඒක නිසා යෙස්ටර්ඩේ ද හෝල් ඩේ වස් රියලි ඩවුන් ඉන් ඩම්ප් සීන් එකක් තිබ්බේ. බට් ඉතින් අද උදෙන් ලෑස්ති වෙනවා බිකස් ඔෆිස් යන්න වෙන නිසා. හවෙවර් මීටින් එක කැන්සල් වුණා. ඇන්ඩ් ඇම් නව් බැක් ඉන් මයි රූම්. දැන් මොකද කරන්නේ? ප්ලෑන් ගන්න මගේ හිතුවේ දැන් මේවත් හොඳටම බැවිලා නිසා අයිබ්‍රෝස් කරගන්න රවුල් ගස් දෙක තුනත් ගලවලා වැක්සින් ඒ වගේ වැඩ ටික ඔක්කොම සෙල්ෆ් කෙල් ලබ් වැඩ ටික කරගන්න කියලා දැන් අද මේ this is a god given chance to do all of that. So ඉතින් ඒ මොනා කරන්නත් කලින් අපි කාලා ඉන්න ඕනේ කොහොමද දැන් සෙලිබ්‍රේෂන් ටයිම්. ඉතින් ඒක නිසා අද ගෙනාපු ඒ කෑම දැන් කන්න කියලා යන්නේ කේ ඩ්‍රාමා එකක් බල බල. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මම බබල් ටී වලට හරිම ආසයි කියලා. හැබැයි බබල් ටී වල මාර විදිහට sugar තියෙනවා. හැබැයි ඔප්ෂන් එක තියෙනවා ළමයි ඔයගොල්ලන්ට sugar ඉල්ලන්නේ නැතුව බබල් ටී එක ඕඩර් කරන්න. ඉතින් ඇක්චුවලි බබල් ටී බොන්නත් පුළුවන්. ඔයගොල්ලෝගේ sugar එක ඔයගොල්ලෝ බලා ගන්න ඕන ළමයි. දැන් මේ බබල් ටී එකේ it's no sugar. ඒගොල්ලෝ කොහොමද ඒ බබල් ටී එක හදන්නේ? හැනම minimum amount of sugar දාලා ටී එකේ රහ එන්න තමයි මේකේ හදන්නේ. ප්ලස් දැන් මම ඕඩර් කරද්දි පුරුදු වෙලා තියෙනවා less sugar, හරි 15% sugar එක, හරි no sugar option එක ගන්න. නැත්තම් ළමයි මම ඒක කල්පනා කරේ දැන් නාකි වෙද්දී හදිසියේ ඩයබටික් හැදුනොත් බොන්නම වෙන්නේ නැහැනේ. නැත්තම් ඉතින් චුට්ට චුට්ට දැම්මම අඩු කරලා ඉවර වෙලා පොඩ්ඩක් කන්ට්‍රෝල් එක තියන් ගියම නාකි වුණාමත් බබල් ටී එකක් බොන්න පුළුවන්, ප්‍රශ්නයක් නැතු. ඉතින් ඒක නිසා දැන් සීන් ඉන්ටේක් එක අඩු කරලා තියෙනවා. හොඳටම අඩු කරලා තියෙන්නේ. ඒක නිසා ඕගොල්ලොත් බබල් ටී බොන්න හෙට මැරුණොත් දන්නේ නැහැනේ අන්තිමේදී බබල් ටී එකක් බීලත් නැහැ. ඉතින් ඒක නිසා බබල් ටී එකක් බොන්න බබල් ටී ඕඩර් කරද්දී නෝ sugar හරි තියෙන පළවෙනිම sugar option එක, ඒ කියන්නේ 10% sugar හරි 5% 15% හරි ඒ වගේ තියෙන පළවෙනිම sugar option එකට යන්න 100% නම් ගන්න එපා ළමයි. කොහොම බොනවද මන්ද 100% sugar එක නම්? අයියෝ මට chopsticks ගන්න මතක නැහැ. මගේ බෑග් එකේ තියෙන දැන් එහෙනම් අපි කමු බොමු. I'm so thankful to universe දැන් අද meeting එක cancel වෙච්ච එක. ඒක normally මට හිතාගන්න බෑ ළමයි මේ meetings එහෙම specially මේ meeting එක එහෙම cancel වෙන meeting එකක් නෙමෙයි. cancel වුණා කියන්නේ ඒක postpone වෙලා තියෙනවා තව සති දෙකකට. එහෙනම් මම කිසිම ready එකක් තිබ්බේ නැහැ මේ meeting එකට. මේක උඩටම තියෙනවා. මම මේ ළඟදි බලන්න ගත්තේ මෙන්න මේක ලබ් නෙක්ස් දෝ කියන එක.
ඒක මට තාම සෙට් නෑ ළමයි, මන් දන්නේ නෑ කියලා. බලමු ඉතින්. ඇක්චුලි දැන් වෙනකම් මං කරේ මේ සති අප්ලෝඩ් කරන්න තියෙන බ්ලොග් එක එඩිට් කරපු එක. ඒක මොස්ට් ප්‍රොබබ්ලි මං ඒත් හිතුවා එක්ස්ට්‍රා බ්ලොග් එකක් කරන්න කියලා. හැබැයි I'm not so sure. මේ පුළුවන් වුණොත් මං එක වෙන්ස්ඩේට අප්ලෝඩ් කරනවා, ඔර් එල්ස් නෝමල් වෙලාවට සැටර්ඩේ 6ට එක අප්ලෝඩ් කරන්නම්. ඉතින් මම මෙච්චර වෙලා කරේ ඒක එඩිට් කරා. බට 4ට සලෝන් අපොයින්ට්මන්ට් එක දැම්මා අයිප්‍රස් කරගන්න කියලා. ඉතින් දැන් 3:10 විතර වගේ බස් එක අල්ල ගන්න ඕනේ, නැත්නම් ආයෙ යන්න වෙන්නේ ටැක්සි වල. ඉතින් ඒක නිසා දැන් අපි යනවා පතනගෙන් මාරා වයිලමයි පුදුමවක්. I really should buy an umbrella. මට අනේ මං ආස නැහැ කුඩේ ගලන් යන්න. ලංකාවේ වුණත් මං කුඩේ ගෙනිච්චාට ස්පෙෂලි බහිනකොට කුඩේ බෑග් එකේ දාගෙන එනොත් තෙමි තෙමි මේ කුඩේ ඉහලන්න මස කම්මැලි. ඉතින් කුඩයක් ගන්න හිතෙන්නේ නැහැ. උනාට මෙහෙ තියෙන මේ අවුවට හරි අමාරුයි. බට් මෝස්ට්ලි මං හැම අවුව වෙලාවට එළියට බහින්නේ මේ අද වගේ දවස් වලට, ස්පෙෂල් දවස් වලට ඇරෙන්න. ඇන්ඩ් මං ඇඳුම මාරු කරා ටු මයි ෆේවරිට් නෝමල් ටී-ෂර්ට් එකයි ඇන්ඩ් ජීන්ස්. මගේ ආසම වඩිකෝලිට් ආසම අවුට්ෆිට් එක, ලේසිම අවුට්ෆිට් එක ටී-ෂර්ට් ඇන්ඩ් ජීන්ස්. මෝස්ට්ලි ඔගොල්ලෝ මාව දකින්නේ ටී-ෂර්ට් ඇන්ඩ් ජීන්ස් වලින් බිකස් ඒක තමයි මාර කම්ෆර්ටබල් අවුට්ෆිට් එක මං කැමති. ඉතින් එහෙනම් දැන් යමු.